ප්‍රියංගදාගේ අම්මා වාෂා ගැප් ගෙන ඇති බව අසා කෙල්ලෝ තුරුළු කරගෙන ඇඬුවාය. මට බනින්න අම්මේ මොනාරි කියන්න. වාෂා ඇඬුවේ එසේ කියමිනි. අම්මා කෙල්ලෝ තුරුළු කරගෙන ප්‍රියංගදා දැස බැලුවේ මේ බලන්න කියන්නක් බඳුවේ. දැන් දුක් වෙන්න එපා. මැනිකට අපි ඉන්නවනේ. තුන්රුවන් සරණයි කියලා හිතාගෙන දරුවව හදමු. මටයි මගේ දරුවටයි යන්න තැනක් නෑ අම්මේ. ඒ කතාවට අම්මාගේ පමනන්නව ප්‍රියංගදාගේද පපුව උණුවේ. මොනවද මේ කියන්නේ? තාමත් හිතන්නේ පිට කෙනෙක් විදියටද? එයා කවදාරි එයි අම්මේ. අපි එතකල් දරුවව හදමු. ජීවිතේ වෙන දෙයක් වෙන්නේ හොඳටනේ. මේ වෙලාවේ නාලෙන්නේ නැහැ කියලා ඔයා හිතන්න එපා. මේ අම්මා කියලා ඔයාට වෙනසක් කරන්නේ නැහැ. මම ඔයාලා දෙන්නට එකයි. මම ඔයා මේ අද්දකින් බලා ගන්නවා. අම්මගේ වයිෂාගේ හිස අත ගාමිනි. මං දන්නවා අම්මේ. ලැබෙන්නේ දරුවෙක්නේ පුතේ. කොච්චර දෙයක්ද? අපි ගෑනු තුන්දෙනෙක් ඉන්නේ. අපි ඇහැක් වගේ දරුවව හදමු. මට තියෙන එකම සැනසීමත් ඒකයි අම්මේ. දරුවා ගැන හිතන්න. ඔයාටයි දරුවටයි නරකක් වෙන්නේ නැහැ. ආස හැමදේම මට කියන්න. මං ඔයාට හදලා දෙන්නම්. ප්‍රියංගදා කඳුළු පිරි දැසින් හිස සැලුවාය. මං අම්මේ මොනාද දන්නේ නැහැ අම්මේ. මට කියලා දෙන්න. වයිෂාගේ බැගෑපත් හඬිනි. අම්මා වුණා නම් ඇය ළඟින්ම ඉඳගෙන මේවා කියා දෙන බව ඇය දනී. ඒවා ඔක්කොම මං කරන්නම්. ඔයා සතුටින් ඉන්න බලන්න. දරුවාගේ තාත්තා ළඟ නැති එක විතරනේ. එයා මගේ හිතේ ඉන්නවා අම්මේ. දරුවා ගැන හිතලා කෑම ටිකක් කන්න. වාෂා කඳුලින් තෙත්තු දෙනින් මිරිකා ගත්තේ අම්මාත් ප්‍රියංගදාත් බලා සිටිද්දි මේ. අම්මේ, වාෂා හිස බර කරගෙන කතා කළායි. පුතේ, මේ මාමටයි පොඩි නැන්දටයි මොනාද කියන්නේ? දැන් බඩයිනකොට. වාෂා ඇසුවේ අසරණවයි. වනචරකමේ ගිහින් බඩවල් හදාගත්ත නෙමේනේ. මං ඒක කියන්නම්. ඔයා ඒවා හිතන්න එපා මැනික. බොවා හිතන්න එපා කෙල්ලේ. දරුවා ගැන හිතපන්. වර්ෂා දිග සෙනසුන් සුසුමක් හෙළුවාය. ඒ පිට වූ සුසුමේ බොහෝ දේ තිබුණේ. ජීවිතයට තනි අතෙන් මුහුණ දෙන්නට යන දුප්පත් කෙල්ලුගේ ආත්ම ශක්තිය, ධෛර්යය, දුක, පාළුව, තනිකම, ඒ සියල්ල ඒ සුසුමේ තිබුණේ. හෙට ඔයාගේ තාත්ති පෙටියගේ උපන්දිනි. දන්නවද? තාත්ති මල් ළඟ වුණා නම් මං ඔයාගේ තාත්තිව බෙල්ල බදාගෙන ඉඹගෙන ඉඹගෙන යනවා. අනේ ඒත් දැන් ඔයාගේ තාත්ති පැටියා අම්මගෙන් ගොඩක් ඈත ඉන්නේ. අනේ මායි වයි අපේ තාත්තිට මොනවද දෙන්නේ? කියන්නකෝ පැටියෝ. අපි කොහොමද අපේ තාත්තිට කතා කරන්නේ? වාෂාගේ කුස පිරිමැදමින් සිතින් මිමිනුවාය. අනේ රත්තරන්, අපි එකතු වුණාට පස්සේ එන ඔයාගේ පළවෙනි බර්ත්ඩේ එක. මං ඔයාට මොනවද දෙන්නේ? මොනවද දෙන්නේ? ඔයාගේ උපන්දිනේට මේ ආරංචි වාට කියන්න පුළුවන්නේ. ඒක වාට කොච්චර ලස්සන බර්ත්ඩේ ප්‍රසන්ට් එකක් වෙයිද? ඒත් මං කොහොමද ඒක වාට කියන්නේ? ඔයා හිතන්න, හිට වගේ දවසක මං කොච්චර ආසාවෙන්ද සමරන්න හිතන් උන්නේ. අනේ පාන්දර නැගිටලා කිරිබත් හදලා වාට නොකියා හොරෙන් වාට තෑග්ගක් අරගෙන ලස්සන කාඩ් එකක් අරගෙන ලියාගෙන කවුරුත් ඇහැරෙන කලින් මහා පාන්දර ඇවිත් වාට සුබ පතන්න. අනේ මං කොච්චර ආසාවෙන්ද බලන් හිටියේ. ඒත් අද ඔයා මගෙන් කොච්චර ඈතද? ඒත් හිට වගේ දවසක මං ආව තනි කරන්නේ කොහොමද? ඔයාට කාටත් කණෙන් සුබ පතන්න ඕන මං රත්තරන්. අනේ ඒ වගේ දවසක මට ඔයා ළඟ ඉන්න නැති වුණානේ. මං කොහොම මේ දුක දරා ගන්නද? මං කාට කියලා මේ දුක කියන්නද? වර්ෂා 17 පැතුවායි. ඔහුට සුබ පතනන් නම් කතා කළ යුතුමේ. ඒත් කතා කළ විගසම ඔහු තමා ඉන්න පැත්ත පවා දැනගනි. ඊට පස්සු සිදුවන දේ සිතාගන්නටවත් බැරි තරම්ය. ඇය 17 සිතුවාය. දෛවේ මේ තරම් තමා අසරණ කළේ ඇයිද ඇය සිතුවාය. මොන ප්‍රශ්න තිබ්බත් හෙට උට සුබ පැති යුතුමයි. මේ බැඳීමේ ආම යුතුකම්වත් ඉටු කරන්නට වාශ ආශාවෙන් උන්නාය. ඉතිරිව ඇත්තේ තව දවසක් පමණි. ඒ දවස තුළ කරන දෙයක් සිතාගත යුතුය. තමාත ජංගම දුරකථනයක්වත් තිබ්බා නම් ඔහුට සුබපතා කෙටි පණිවිඩයක්වත් යවන්නට තිබුණි. මේ ලෝකේ වැඩියම ආදරය කරන කෙනාට එහෙම සුබපැති හැකිද? වාෂා සිටි දුකිනි. පැණි පෙර ගායට කල්පනා කරමින් උන් වාෂාදස ප්‍රියංගදා සෑහෙන වෙලාවක් බලා උන්නාය. මේ තත්ත්වයට පත් වූ කෙල්ලෙකුට මෙසේ කල්පනා කරන්නට දේවල් නැත්නම් පුදුමයකි.
අඩුම ගන්න මේ දුක දරා ගන්නටත් මාස 3 4 නිදිවරත් සිටිය යුතුය. එහෙත් ඇයි ඉන්න තත්ත්වයේ හැටියට එසේ සිතමින් දහ දුක් විඳීම කළ යුතු නැත. ප්‍රියංගදා වාෂා ඉඳගෙන උන් පැණි පෙර ගහමුලට ගිය සෙමිනේ. කෙල්ලේ ප්‍රියා අම්මා උඹට කන්න රොටි පුච්චනවා. අද කට්ටියත් වැඩ නැහැනේ. පොඩි නැන්දත් ගමනක් ගිහින්. අනේ මං පරිප්පු ටිකක් දියේ දාලා ආවේ කෙල්ලේ. ටිකක් කැරකෙන්න ගත්තා. ඒකයි මෙතනට ආවේ. අම්මා හදයි. උඹ පොල් රොටි කනවා නේද? හරි ආසයි. මං දන්නවා උඹ ආසයි කියලා. ඉස්සර අපි හෝල් එක ළඟ කඩින් 10ක් විතර අරන් ඉස්කෝලේ යන්නේ. ඉන්ටර්වල් එක එනකොට කාලය වෙරයි. අද මෙහෙම දරු ගැබක් කුසේ දරාගෙන ඉන්නේ එදා උසස් පෙළ පන්ති වුන් කෙල්ලමේ. දෛවයේ ගැහණු ළමයින්ගේ ජීවිතවලට කරන දේ පුදුමාකාරය. ප්‍රියා කෙල්ලේ හෙට ඉතින් අයියාගේ උපන්දිනේ. දෙයනේ විමුති අයියාගේ. පෙම්මතාගේ උපන්දිනේ නතුරු කෙල්ලන් ඉන්නේ කොතරම් ආශාවෙන්දයි ප්‍රියංගදා දනේ. ඊටත් දැන් හෝ ආශාගේ පෙම්මතා පමණක්ම නොවේ. කුසේන දරුවාගේ තාත්තා දෙවේ. උඹට දැන් හරි දුකයිනේ. ළඟට වෙලා හිටියනම් ඉඹලා සුබ පතන්න පුළුවන්නේ. ගොඩාක් දේවල් කරන්න හිතන් වුණා ප්‍රියා. මට තේරෙනවා. එයාගේ ජීවිතේට නරකක් වෙන්න එපා කියලා අපි පන්සල් ගිහින් පතමු. දරුවට තාම භාරයක් වුණ නෑනේ. වාචාගේ මූණේ ඇති හැඟීම් පොකුරදක ප්‍රියංගද බිය වූවායි. කෙල්ලේ. ඇයි දන්නේ ප්‍රියා? එයාට කතා කරන්න හිතෙනවා. හරියට හිතෙනවා. ඇයි මේ දේ කවර හෝ මොහොතක කියන බව ප්‍රියංගදා දැන වුණාය. කතා කරපු ගමන් අයියාඹෝ හොයන් එනවා. නේ. මං දන්නවා. බොරුවක් කියලා හරි යාට කතා කරන්න වෙනවා. මොබයිල් එකට ගත්ත ගමන් නම්බර් එක වැටෙනවා. නිකම්ම දැනගෙන ඉන්නේ අණ්ඩාදුපුරේ කියලා. මාත් දන්නවා. ඒත් මං ප්‍රියංගදා 17 කල්පනා කළායි. මේ කිසිම දෙයක් උඹ අයියට කියන්නේ නැද්ද? නෑ. එයාට සුබපතලා හොඳින් ඉන්න කියලා විතරයි මට කියන්න ඕන. තාමත් බලන් ඉන්නවා කියලාවත්. එහෙම කළොත් එයා සරණ්‍යා උපන්දිනියටවත් බත් කටක්කයි. මම්මගේ කොල්ලගෙන හොඳට දන්නවා ප්‍රියා. මේ වෙලාවේ අයියට මේවා කියන්න ඕන නම් කියපන්. මං උඹට මොනවත් කියන්නේ නෑ. නෑ ප්‍රියා. මේ එකට වෙලාව නෙමෙයි. ඒත් උඹට විශ් කරන්නත් ඕන. එයා මගනේ වාස්සේ. මන් නැතුව එයා අනන්න එපා කෙල්ලේ. මගේ පරණ ෆෝන් එක තියෙනවා. සල්ලි නැති නිසා මං ඒකට කාඩ් දැම්මේ නෑ. අපි ෆෝන් කාඩ් එකක් දාලා කතා කරමු. හැබැයි ඊට පස්සේ එයා සිම් එක විසි කරලා දාමු. එහෙම හොඳයි. එයාට ඊට පස්සේ හොහන් එන්න බෑනේ. මේ ප්‍රශ්නේ විසඳනකල් මේ ඈතියෙම මෙහෙමම තියන්න ඕන. ඔව්. උඹ එහෙම කරන එක හොඳයි. ඒත් මට බය උඹ අතින් ගොඩක් දේවල් කියවි. ඒත් ප්‍රියා මම මේවා කියන්නේ නැහැ. වාෂාගේ සිතට සැනසීමක් දැනෙන්නේ. දැන් ඔහුට කාටත් කලින් සුභපැති හැක. ජංගම දුරකතනේ ළඟම තබාගෙන ඒ දවස උදා වූ මොහොතේම ඔහුට සුභපැති යුතුය. ඔහුට කතා කළ පසු මේ දෛවයට පපෝ නිදාස් කරගෙන මුහුණ දිය හැක. මං හැන්දෑවට කාඩ් එකක් දාලා උඹට ෆෝන් එක දෙන්නම්. කැමති වෙලාවක කතා කරපන්. එයාට දුක හිතේ. මං ඉන්න තැන නොකියනකොට නේද ප්‍රියා? ඔව් ආදරේ වැඩිකමට උඹට බණි. ඔව් හරි කුකුල් කේන්තිකාරයා. හරියට තරහ යනවා. ඒත් කරන්න දෙයක් නැහැ. මගේ දරුවා වෙනුවෙන් මම මේක කරන්නේ ප්‍රියා. නැත්තම් මගේ හිතට නිදහසක් නැහැ. එයා ඒව හරියට හිතනවා. පව්. ප්‍රියංගදා වාශාගේ හිස පිළිමැද්දා ඇරෙන්නට අන්‍යමක් කියනට ගියේ නැත. ආදරේ යනු පුදුමාකාර බැඳීමකේ.